සම්මා දිට්ඨි වෙන් කරන්නට නොව එක්වන්නට. අද දේශකයන්න් වහන්සේ මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය ජනවිජේ පදනමේ උපසභාපති පූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන්ද්‍රණන් වහන්සේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අත්තානං චේ පියං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පණ්ඩිතෝති. සදහවත් කාරුණික පින්වතුනි, අද දවසේදී මේ හැම කෙනෙකුටම ජීවිතය සුවපත් කර ගැනීම සඳහා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් දේශනා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා මේ උතුම් ධර්මය දේශනා කළේ එක කොටසකට පමණක් නෙවෙයි. සමහරු කල්පනා කරන දෙයක් තමයි බුදුබණ අයිති බෞද්ධ සමාජයට කියලා. බුදුබණ ශ්‍රවණය කළ යුත්තේ, ධර්මය ශ්‍රවණය කළ යුත්තේ බෞද්ධ සමාජය විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ලොවට හිතසුව පිණිස මේ දේශනා කරපු උතුම් ධර්මය ජාති භේදයකින් තොරව, ආගම් භේදයකින් තොරව, කුල භේදයකින් තොරව හැම කෙනෙකුටම ජීවිතය ජයගැනීම පිණිස හේතුවන වටිනා දේශනාවක් බවට පත්වෙනවා. ඒ නිසාම තමයි ලෝකයේ විද්වතුන්, ලෝකයේ උගතුන් පිළිගත්තු වටිනා දර්ශනයක් බවට අද බුදු දර්ශනය පත්වෙලා තිබෙන්නේ. පිටරටවල් වලට ගියාට පස්සේ අද එදාට වඩා බටහිර රටවල් වල ජීවත් වන සුදු ජාතිකයෝ මේ බුදු දහමට යොමු වී තිබෙන බව රහසක් නෙවෙයි. ඒ නිසා හැම කෙනෙකුටම සුවපත් භාවයක් ඇති කරගන්න ඕනේ නම් ඒකෙනා මේ උතුම් දර්ශනයට දෙසවන් යොමු කිරීම වටිනවා. බුදුහාමුදුරුව බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන බරණැස ඉසිපතන මිගදායේදී ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළේ බෞද්ධ සමාජයකටම නෙවෙයි. මෙයතු දන්නවා පස්වග තවුසන්ටයි බුදුහාමුදුරුව ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළේ. පස්වග තවුසන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ශ්‍රවණය කරලා පස්වග මහණුන් බවට පරිවර්තනය වුණා. ඒ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් අනතුරුව තමයි ගෞතම සම්බුදු සසුනේ මහ සංඝරුවනේ පහළ වීම සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි කොයි කවුරුත් මේ උතුම් දහමට දෙසවන් යොමු කිරීම අපි කාටත් හිතසුව මිසක්ක අහිත පිණිස පවතින කාරණාවක් නෙවෙයි. අපි ආරාධනා කරනවා බොහෝ විට බෞද්ධ සමාජයට පමණක් නෙවෙයි, අබෞද්ධ සමාජයටත් මේ උතුම් ධර්මය ශ්‍රවණය කරන්නට කියලා. වර්තමානයේ වෙනකොට අපේ රටේ යම්කිසි අර්බුදයක් ඇති වෙලා තියෙනවනම් ඇති වෙන්න ප්‍රධානම හේතුව තමයි අපි හැම කෙනෙක්ම බෙදී වාසය කිරීම. ජාතීන් හැටියට බෙදිලා, ආගම් හැටියට බෙදිලා අපි වෙන් වෙලා ඉන්න තරමට තව තවත් අර්බුද, තව තවත් ගැටලු මතුවෙන එක නවත්තන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ රටේ ජීවත් වන හැම කෙනෙක්ම
මේ ලංකාවේ පුරවැසියන් හැටියට බෞද්ධ සංස්කෘතිය මහා සංස්කෘතිය හැටියට පිළි අරගෙන ඒ සංස්කෘතිය වටා සමගිව එකතු වෙනවා නම් කිසිම ගැටලුවක් අපේ රටේ හටගන්නේ නැහැයි කියන එක අපි තදින් විශ්වාස කරන කාරණයක්. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ ශ්‍රවණය කරන්න අපි හැම කෙනෙකුටම බෞද්ධ වෙන්න කියලා කියනව නෙවෙයි. මේ බුදු දහම ශ්‍රවණය කරලා බලන්න. ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැතුව බුදු දහම පිළිබඳව විවේචන කරන්න කිසි කෙනෙකුට පුළුවන්කමක් නැහැ. පළවෙනියටම ධර්මයේ පිළිබඳව සොයා බැලීමක් ගවේෂණයක් කළ යුතුයි. මේ බුද්ධ දේශනාව තුළ අන්තර්ගත ධර්ම කාරණා පිළිබඳව කල්පනා කරනකොට 84,000 ධර්මස්කන්ධය ගැබ් වෙලා තිබෙනවා. මේ 84,000 ධර්මස්කන්ධයේ පරිශීලනය කරන්න පුළුවන් නම් ඒ කෙනාට පැහැදිලි වෙනවා බෞද්ධ සංස්කෘතිය කියන්නේ මොකක්ද, බෞද්ධ දර්ශනය කියලා කියන්නේ මොකක්ද, බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය තුළ අන්තර්ගතය කුමක්ද, ඒ බුදුදහම පිළි අරගෙන දිවිගෙඹෙන මහා සංඝ රත්නයේ ස්වභාවය කොයි වගේද, ඒ උතුම් සංස්කෘතිය මේ දක්වා රැකගත් ජාතියක් හැටියට සිංහල ජාතියේ මොන වගේ ආකල්පද තියෙන්නේ කියන එක අන් ජාතීන්ට හොඳට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපි කවුරුත් මේ බුදු දර්ශනයට දෙසවන් යොමු කිරීම අත්‍යවශ්‍යයි. මෙය බෞද්ධයන්ට පමණක් සීමා කරගන්නේ නැතුව හැම කෙනෙක්ම මෙය තමන්ගේ ජීවිතයට ආලෝකයක් ගෙන දෙන අනුශාසනාවක් හැටියට පිළි අරගෙන එයට අනුව වාසය කරන්න අදිෂ්ඨානයක් ඇති කරගත යුතුයි. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා, අත්තා නංචේ පියං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පණ්ඩිතෝ. මේ ලෝකේ ජීවත් වන හැම කෙනෙක්ම බෞද්ධ වේවා අබෞද්ධ වේවා, සිංහල වේවා අසිංහල වේවා, ලාංකික වේවා විදේශීය වේවා, මේ ලෝකේ ඉපදිච්ච සියලුම සත්වයන් තමන්ට වඩාත් ප්‍රිය වෙනවා. ඕනෑම ගැටලුවකදී බලන්න, වැඩිපුරම මම ආදරය කරන්නේ, වැඩිපුරම මම ප්‍රියව සිටින්නේ මට විසක්කා වෙන කාටවත් නෙවෙයි. මම මට තමයි ප්‍රිය. මම පළවෙනියටම ආදරය කරන්නේ මට. අන් අයට ආදරය කරන්නෙත් මම මට තියෙන ආදරය නිසා. අම්මාට ආදරය කරන්නේ, තාත්තට ආදරය කරන්නේ, බිරිඳට ආදරය කරන්නේ, දරුවන්ට ආදරය කරන්නේ ඒ අය නැතිවීමේ දුක මට විඳින්න බැරි නිසා. ඒ අයට කරදරයක් ඇති වුණොත් ඒ දුක මට දරාගන්න බැරි නිසා තමයි මටම තියෙන ආදරය නිසා අන් අයටත් ආදරය අපි විහිදුවන්නේ. තමන් තමන්ට ප්‍රිය නම් සැබෑම ප්‍රියවෙච්ච පුද්ගලයා සාර්ථක ජීවිතයකට අවතීර්ණ වෙන බවයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඔබ ඔබට ප්‍රිය නම්, ඔබ ඔබ ගැන හිතනවා නම්, තමන්ගේ ජීවිතය සාර්ථක කරගත යුතුයි කියලා කල්පනා කරනවා නම්, තමන් තමන්ට ප්‍රියතාවය නිසා තමන් වෙනුවෙන් යමක් කළ යුතුයි, ඒ කරන දේ සාර්ථක විය යුතුයි. තමන් තමන්ට ප්‍රියයි නම් ඒ කෙනා තමන්ගේ මෙලොව ජීවිතය ලස්සන කරගන්න උත්සාහ කරනෝ වගේම මරණින් මතු තමන්ගේ පරලොව ජීවිතයත් සුවපත් භාවයට පත්කර ගැනීම පිණිස කටයුතු කරනවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම තමන් තමන්ට ප්‍රිය කෙනෙක් හැටියට බුදුහාමුදුරුව පෙන්නපු කාරණා ඔස්සේ ගමන් කරන්න උනන්දු වෙන්න ඕන. අපි හැම කෙනෙකුටම මරණය කියන ධර්මතාවයට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒකට ජාතියක් කුලයක් ભેදයක් නැහැ. නගාම ධම්මෝ නනිගමස්ස ධම්මෝ නචාපයන් ඒක කුලස්ස ධම්මෝ. එක ගමකට, එක නියම් ගමකට, එක කුලයකට, එක ජාතියකට සීමා වෙච්ච දෙයක් නෙවෙයි. මරණය කියන ධර්මතාවය බෞද්ධ වුණත් අබෞද්ධ වුණත් සිංහල වුණත් අසිංහල වුණත් මොන මට්ටමේ හිටියත් කාටත් උරුම වන පොදු ධර්මතාවයක්. එතකොට මේ මරණය දක්වා
අපි ජීවත් වෙනවා. ඒ ජීවත් වන කාල සීමාව පිළිබඳව කල්පනා කරනකොට සමහරක් විට බොහොම කෙටි කාල සීමාවක් වෙන්න පුළුවන්. තවත් සමහරක් විට දීර්ඝායුෂ වෙන්න පුළුවන්. අපිට ඒ පිළිබඳව ස්ථිරව කරුණු කියන්න පුළුවන්කමක් නැහැ. ජීවිතයේ ගත වේගෙන යනකොට පරමායුෂ භුක්ති විඳින තැනට යනකම් ඉන්න පුළුවන් වෙන්නත් පුළුවන්. ඊට කලින් අනතුරකට ලක් වෙලා, කුමක් හෝ රෝගාබාධයකට ලක් වෙලා, ඕනෑම කෙනෙකුට පොදුවේ මරණය කියන ධර්මතාවයට මුහුණ පාන්නත් ඉඩ තියෙනවා. එතකොට මේ හැම මිනිසෙකුගේම ජීවිත එක හා සමානයි. ජීවිතය පිළිබඳව කතා කරනකොට උපදිනවා, ඒ වගේම පවතිනවා, ඒ වගේම මරණය කියන ධර්මතාවයට මුහුණ දෙනවා. මේක ජාති භේදයකින් තොරව සිදුවන දෙයක්. සෑම සත්වයෙකුටම මේ ටික උරුමයි. ඉපදීම, ඒ වගේම පැවතීම සහ නැති වී යාම, මරණය. උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඉපදෙනවා, මැරෙනවා, ඒ ඉපදෙන මැරෙන අතර කාල සීමාව තුල පවතිනවා. හැබැයි පවතින විදියක් තියෙනවා. මේ පවතින විදිය කුමක්ද? වෙනස් වෙමින් පවතිනවා. මේ සත්ව ලෝකයේ සියලුම දෙනාත්, ඒ වගේම අජීවී සම්පත් උනත්, උපත විපත හට ගැනීම නැතිවීම අතර කාල සීමාව තුලදී පවතිනවා. හැබැයි පවතින්නේ කොහොමද? වෙනස් වෙමින්. මිනිස්සෙක් කැටියට ඉපදිලා ධන ගාලා ඊළඟට ළමා විය ගත කරලා තරුණ විය ගත කරලා මහලු වියට එළඹිලා මහලු කාලෙදී මරණය කියන ධර්මතාවයට මුහුණ පානවා. එතකොට මෙන්න මේ කාල සීමාව තුල බුදුහාමුදුරුවෝ පෙන්නනවා, තමන් තමන්ට ප්‍රියයි නම් සැබවින්ම නිවැරදිව සම්ම්‍යදෘෂ්ටික තාලෙට තමන් තමන්ට ප්‍රිය නම් ඒ කෙනා කළ යුතු දේ තමයි තමන්ගේ ජීවිතයේ කුමන හෝ අවස්ථාවකදී යහපතෙහි යෙදීම සිදු කිරීම. අපට තියෙනවා ළමා කාලය, එම නැත්තම් බාල කාලය, ඒ වගේම ඊට පස්සේ තරුණ කාලය, ඊළඟට මහලු කාලය. මෙන්න මේ ළමා, තරුණ, මහලු මේ අවස්ථා තුනෙන් එකකදී තමන් තමන්ගේ ගමන සාර්ථකත්වයට පත් කරගත්ත කෙනෙක් බවට පත්වෙන්න මහන්සි වෙන්න ඕන. එක්ක ළමා කාලෙදි හැදෙන්න ඕන, එක්ක තරුණ කාලෙදි හැදෙන්න ඕන, එහෙම නැත්නම් මහලු කාලෙදි හැදෙන්න ඕන. අපි හැමෝම ජාති භේදයකින් තොරව මිනිස්සු හැටියට මෙන්න මේ කාල තුනෙන් එකක හැදෙන කටයුත්ත, සාර්ථක කටයුත්ත, මනස පිරිසිදු කරන කටයුත්ත, ලෝකයා හොඳයි කියලා පිළිගන්න කටයුත්ත, හොඳ මිනිසෙක් වෙනවා කියන කටයුත්ත කරන්න මහන්සි වෙන්න ඕන. හැබැයි මේ කාරණාව වරදවා වටහ ගන්න එපා. ළමා කාලෙදී, තරුණ කාලෙදී, මහලු කාලෙදී, ඔය කාල තුනෙන් කොයි කාලයකදී හරි හැදෙන්න කියලා කියනකොට ළමයෙකුට බෑ හිතන්න මම ළමා කාලයේ නැහැදිච්ච කෙනෙක් හැටියට ඉඳලා තරුණ කාලයේ හැදෙනවා කියලා කියන්න. තරුණයෙකුට බෑ මම තරුණ කාලෙදී නැහැදිච්ච විදියට ඉඳලා මහලු කාලෙදි හැදෙනවා කියලා කියන්න. ද සමහර අය හිතාවි තුන් කාලෙන් කොයි කාලයක හරි හැදෙන්න කියලානේ මේ කියන්නේ. එහෙනම් මම දැන් ළමා කාලයේ ගත කරන්නේ, මම ළමා කාලයේ නැහැදිච්ච විදියට අකීකරු විදියට හැදිලා තරුණ වුණාට පස්සේ හරියට හැදෙන්නම් කියලා හිතනවා නම් ඒක වැරදි. තරුණෙක් හිතනවා නම් ඔය තුන් කාලෙන් කොයි කාලේ හරි හැදෙන්නනේ කියන්නේ මම මේ තරුණ කාලේ තරුණෙක් හැටියට, තරුණියක් හැටියට කළ යුතු දේවල් කරලා, කොල්ල කාලේ කරන්න ඕන දේවල්, කෙල්ල කාලේ කරන්න ඕන දේවල් කියලා සමාජයෙන් දෙන වැරදි දේවල් පිටුපස ලුහු බැඳලා ඒ අත්දැකීමුත් ලබාගෙන මහලු කාලෙදි මං හැදෙනවා කියලා හිතනවා නම් ඒකත් වැරදි. මෙතනදී
හොඳට මතකතියාගන්න හැම කෙනෙක්ම මේ හැදෙනවා කියන කටයුත්තට පින්වත්නි කිසිම වෙලාවක කල් දැමීමක් සිද්ධ කරන්න එපා. මම හැදෙන්නේ හෙට, මම හැදෙන්නේ ඊළඟ මාසේ, මම ඊළඟට මගේ උපන්දිනේ සමරන දවසේ තමයි මම හැදෙන්නේ, ඊළඟ වෙසක් පොය දවසට තමයි මම සිල් ගන්න යන්නේ, මං අහවල් ගමන ගිහිල් ඇවිල්ලා තමයි සිල් රකින්න කෙනෙක් බවට පත් වෙන්නේ, අහවල් වයස ගියාට පස්සේ තමයි මම සිල් රකින්න කෙනෙක් වෙන්නේ කියලා මේ හැදෙන වැඩේ කල් දාන්න එපා. මොකද තමන් තමන්ට ප්‍රියයි නම් ඒ ප්‍රිය වෙච්ච පුද්ගලයා හැදෙන වැඩේ කල් දාන්නේ නැහැ. මේ හැදෙන වැඩේ කල් දාන්නේ නැතුව දැම්මම හැදෙන තැන හිටගන්න කියන ආරාධනය තමයි බුදුහාමුදුරුව අපට සිද්ධ කරලා තියෙන්නේ. තරුණයෙකුට පුළුවන් මෙන්න මෙහෙම හිතන්න, මට බාල කාලේ හැදෙන්න බැරි වුණා, ළමා කාලේ මං හරියට හිටියේ නැහැ, මගෙන් අඩුපාඩු සිද්ධ වුණා, මම වැරදි වැඩ කළා, ඒ වැරදි වැඩ කිරීම නිසා නරක වැඩ කරපු නිසා ළමා කාලේ මම දුස්සීලේ කැටයට හිටියා, දැන් මම තරුණෙක්, දැන් මම හැදෙන්න ඕන කියලා හිතලා කෙනෙකුට පුළුවන් තරුණයේ කැටියට ජීවිතය යහපත් පැත්තට හරවාගෙන වාසය කරන්න. ඒ වගේම තමයි මහලු කෙනෙකුට හිතන්න පුළුවන් ළමා කාලෙත් මට හැදෙන්න බැරි වුණා, තරුණ කාලෙත් මම සමාජයේ පෙන්නන වෙන වෙන විකාර දේවල් පිටුපස ලුහු බඳිමින් හිටියා, හැදෙන වැඩේ මම කළේ නැහැ, දැන් මම මහලුයි, දැන් මං හැදෙන්න ඕන කියලා කල්පනා කරන්න පුළුවන්. ඔන්න ඒ විදියට ළමා කාලේ බැරි වුණා නම් දැන් තරුණ නම් දැන් හැදෙන්න, ළමා කාලෙත් තරුණ කාලෙත් හැදෙන්න බැරි වුණා නම් දැන් වයෝවෘද නම් දැන් හරි හැදෙන්න. අන්න ඒක තමයි මේ කාල තුනෙන් කොයි කාලයකදී හරි හැදෙන්න කියලා කියන්නේ. මේ හැදෙන වැඩේ පරක්කු කරන්න එපා කියලා කියන්නේ අපි හෙට දවසේදී හැදෙන්න කියලා හිතාගෙන හිටියට ඒ හැදෙන්න කියලා හිතාගෙන ඉන්න හෙට දවස නොපැමිණෙන දවසක් බවට පත් වෙන්නත් පුළුවන්. මිනිසුන්ගේ ජීවිත, සත්තුන්ගේ ජීවිත එහෙමයි. කොයි වෙලාවේ මරණය කියන ධර්මතාවයට මුහුණ පාන්න සිද්ධ වෙයිද දන්නේ නැහැ. මේකට ભેදයක් නැහැ. මේ බණ බෞද්ධයන්ට විතර නෙවෙයි හැමෝටම පොදු විදියටයි මේ ප්‍රකාශ කරන්නේ. එතකොට දැන් හෙට දවසේදී හැදෙන්න හිතාගෙන ඉන්නවනම් අද දවසේ හැදිලා නැත්තම් හෙට දවසේ හැදෙන්න තියාගෙන හිටියට හෙට දවස කරා මා යාවිද කියලා මට කියන්න පුළුවන් කමක් නැහැ. එතකොට හැදෙන දවස වෙනකම් මට ජීවත් වෙන්න බැරි වුණොත් මට මැරෙන්න වෙන්නේ කොහොමද? නැහැදිච්ච කෙනෙක් හැටියට. එතකොට මගේ මරණය සිද්ධ වෙන්නේ වැරදි කරපු මිනිස්සෙක් හැටියට. ඒ වැරදි කරපු මිනිස්සෙක් හැටියට මැරුණොත් මොකද වෙන්නේ? ඒකෙන්නට අන්ධකාරයට තල්ලු වෙන්න සිද්ධ වෙනවා. අඳුරට යන්න සිද්ධ වෙනවා. දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා දුකටපත් නොවි සිටින්නට නම් පීඩණයට ලක් නොවි සිටින්නට නම් අපි හැම කෙනෙක්ම එක්ක ළමා කාලෙදි හැදෙන්න ඕන, එහෙම නැත්නම් තරුණ කාලෙදි හැදෙන්න ඕන, එහෙම නැත්නම් මහලු කාලෙදි හැදෙන්න ඕන. හැදෙනවා කියලා කියන්නේ අපේ සිතවිලි තේරුම් අරගෙන ඒ සිතවිලි හොඳද නරකද කියලා හොඳට බෙදලා තේරුම් අරගෙන හොඳ දේ කරන්නත් නරක දේ නොකර ඉන්නත් අදිෂ්ඨානයක් ඇති කර ගැනීම. මේ ලෝකේ හොඳ නරක කියලා දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් සමහර තැන්වලට හොඳයි කියන කරුණු තවත් තැන්වලට නරක වෙන්න පුළුවන්. තවත් තැනක නරකයි කියලා කියන කරුණු තවත් තැනක හොඳයි කියලා කියන්න පුළුවන්. එතකොට මේ හොඳයි කියලා හිතන සමහර දේවල් නරක නම්, නරකයි කියලා හිතන සමහර ඒවා හොඳයි නම්, සැබවින්ම හොඳ මොකක්ද සැබවින්ම නරක මොකක්ද කියලා හඳුනගන්න ඒකෙන බුද්ධිමත් වෙන්න ඕන. අපේ සමාජය, අපේ මිනිස්සු බුද්ධිමත්ව කල්පනා කරනවා නම් හොඳ මොනවද නරක මොනවද කියලා අපට
හොඳ කරන්නත් නරක අත්හරින්නත් පුළුවන්කම ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ මේ සිතිවිලි පිළිබඳව හඳුනගන්න. සිතිවිලි පිළිබඳව හඳුනගත්තේ නැත්තං ජාති ආගම් බේදයකින් තොරව කාටත් ඉතුරු වෙන්නේ දුක, ඉතුරු වෙන්නේ අඳුර, ඉතුරු වෙන්නේ පසුතැවීම. ඒ නිසා අපි කවුරුත් මේ තමන්ගේ හිත තුල ගොඩනැගෙන සිතිවිලි පිළිබඳව තේරුම් අරගෙන වාසය කරන්න වෙනවා. බුදුහාමුදුරුව අපට දේශනා කළා මේ ලෝකේ පුද්ගලයෝ වර්ග හතරක් දකින්න ලැබෙනවා. පළවෙනි පුද්ගලයා තමන්ගේ හිත තුල නරක සිතිවිලි පහළ වෙනවා. හොඳ නැති සිතිවිලි, වැරදි සිතිවිලි පහළ වෙනවා. ඒ වැරදි සිතිවිලි පහළ වුණාට සමහර මිනිස්සු ඉන්නවා ඒ පහළ වෙච්ච වැරදි සිතිවිල්ල වැරදි කියලා දන්නේ නැහැ. නරක සිතිවිල්ලක් හිතේ පහළ වෙනවා, හැබැයි ඒ සිතිවිල්ල නරකයි කියලා දන්නේ නැහැ. තවත් පිරිසක් පහළ වෙනවා, ඒ පිරිස තමන්ගේ හිත තුල නරක සිතිවිලි පහළ වෙනවා, ඒ පහළ වෙන සිතිවිලි නරකයි කියලා හඳුනාගෙන වාසය කරනවා. තවත් පිරිසක් ඉන්නවා තමන්ගේ හිත තුල හොඳ සිතිවිලි පහළ වෙනවා, හැබැයි ඒ සිතිවිලි හොඳයි කියලා නොදන්න සමාජයක් ඉන්නවා, මිනිස්සු ඉන්නවා. ඒ වගේම තමන්ගේ හිත තුල හොඳ සිතිවිලි පහළ වෙනවා, ඒ පහළ වෙන සිතිවිලි හොඳයි කියලා දැනගෙන ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඔන්න ඔය විදියට මේ ලෝකේ ප්‍රධාන වශයෙන් කොටස් හතරක් මිනිස්සු බෙදා දක්වන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ මේ බෙදන්නේ බෞද්ධ අබෞද්ධ කියලා නෙවෙයි, මිනිස්යව. සිංහල අසිංහල කියලා නෙවෙයි, ජාති හැටියට නෙවෙයි, කුල හැටියට නෙවෙයි, රටවල් වල හැටියට නෙවෙයි, මනුස්ස ලෝකෙ ඉපදිච්ච මිනිස්සු මිනිස්යා මේකම විදියට අවයව පිහිටලා තියෙන මේ එකම විදියේ මිනිස්යා ඒ සිතිවිලි අනුව කොටස් හතරකට බෙදන්න පුළුවන්. ඔන්න ඔය කොටස් හතර කතෝලික සමාජෙත් ඉන්නවා, සිංහල සමාජෙත් ඉන්නවා, බෞද්ධ සමාජෙත් ඉන්නවා, මුස්ලිම් සමාජෙත් ඉන්නවා, හින්දු සමාජෙත් ඉන්නවා, ලංකාවෙත් ඉන්නවා, පිට රටත් ඉන්නවා. කවුද එක්කෙනෙක් තමයි තමන්ගේ හිත තුල හොඳ සිතිවිලි පහළ වෙනවා, හැබැයි හොඳයි කියලා දන්නේ නැහැ. තමන්ගේ හිත තුල හොඳ සිතිවිලි පහළ වෙනවා, ඒවා හොඳයි කියලා දන්නවා. ඔන්න දෙවෙනි කෙනා. තමන්ගේ හිත තුල නරක සිතිවිලි පහළ වෙනවා, ඒවා නරකයි කියලා දන්නේ නැහැ. තමන්ගේ හිත තුල නරක සිතිවිලි පහළ වෙනවා, ඒවා නරකයි කියලා දන්නවා. ඔන්න ඔය පුද්ගලයා හතර දෙනාගෙන් දෙන්නෙක් සාර්ථක වන බවත් දෙදෙනෙක් අසාර්ථක වන බවත් බුදුහාමුදුරුවෝ පෙන්වනවා. සාර්ථකත්වයට පත්වන දෙන්න තමයි තමන්ගේ හිත තුල හොඳ සිතිවිලි පහළ වෙනකොට ඒවා හොඳයි කියලා දන්න සහ හිත තුල නරක සිතිවිලි පහළ වෙනකොට ඒවා නරකයි කියලා දන්න කෙනා. ඒ කියන්නේ හොඳ නරක දැනගත්ත කෙනා සාර්ථකත්වයට පත් වෙනවා. ඊළඟට අසාර්ථකත්වයට පත් වෙන දෙන්න තමයි තමන්ගේ හිත තුල හොඳ සිතිවිලි පහළ වෙනවා, හැබැයි හොඳයි කියලා දන්නේ නැහැ. තමන්ගේ සිත තුල නරක සිතිවිලි පහළ වෙනවා, හැබැයි ඒව නරකයි කියලා දන්නේ නැහැ. ඒකෙන අඳුරට යනවා, ඒකෙන අසාර්ථක වෙනවා. කොහොමද මේ සාර්ථකත්වයට සහ අසාර්ථකත්වයට පත් වෙන්නේ? තමන්ගේ හිත තුල හොඳ සිතිවිලි පහළ වෙනකොට ඒවා හොඳයි කියලා දැනගත්ත කෙනා ඒ දේ බය නැතුව කරනවා. ඒ හොඳ දේ කරන්න ලැජ්ජ වෙන්නේ නැහැ. ඒ හොඳ දේ කරන්න බිය වෙන්නේ නැහැ. හොඳයි කියලා හරියට තේරුම් ගත්ත කෙනා ඒ දේ ඉටු කිරීම සිද්ධ කරනවා. නරක දේ නරකයි කියලා තේරුම් ගත්ත කෙනා සාර්ථකත්වයට පත් වෙන්නේ එය නරක හැටියට දන්න නිසා ඒ දේ නොකර ඉන්නවා. ඒ දේ ප්‍රතික්ෂේප කරනවා. ඒ වරදින් මිදීම නිසා ඒ කෙනා සුවපත් භාවයට සාර්ථකත්වයට පත් වෙනවා. එතකොට හොඳ දේ හොඳයි කියලා නොදන්නේකේ තිබෙන කනගාටුව තමයි ඒකෙන හොඳ දේ නොකර ඉන්නවා. නරක දේ නරකයි කියලා නොදන්න කෙනා ඒ නරක දේ කරනවා. ඒ නිසා අපි කවුරුත්
හොඳ නරක දැනගත්ත පිරිසබ්බවට පත්වෙන්න ඕන. හොඳ නරක තේරුම් ගත්ත පිරිසබ්බවට පත්වෙන්න ඕන. දැන් බලන්න බුදුහාමුදුරුවෝ ගිහි උදවියට පංචශීල ප්‍රතිපදාවක් පිළිබඳව දේශනා කළා. බෞද්ධයන් හැටියට උත්සව අවස්ථාවකදී වුණත්, ඒ වගේම පින්කම් වලදී වුණත් නිරන්තරයෙන් මේ පංචශීලයේ සමාදන් වෙනවා. භික්ෂුන් වහන්සේලා පංචශීලයේහි සමාදන් කරවනවා. මොකක්ද මේ පංචශීලය කියලා කියන්නේ? සීලය කියන්නේ මොකක්ද? මේ සීලය කියලා කියන්නේ බෞද්ධයන්ට විතරක් අයිති එකක් නෙවෙයි. සීලය කියන්නේ කය සහ වචනය කියන දොරටු දෙක සංවර කර ගැනීම. එතකොට රටක ජීවත්වන ජන සමාජය තුළ බෞද්ධයෝ විතරද මේ කය සංවර කරගත යුත්තේ? බෞද්ධයෝ විතරද මේ වචනය සංවර කරගත යුත්තේ? මනුස්ස ලෝකයේ මනුසතා සමාජයක ජීවත් වෙනවා නම් මෙලොව පරලොව දෙභවයේම සුවපත් භාවයට පත් කර ගැනීමේ උවමනාවක් තියෙනවා නම් ඒකේන අනිවාර්යෙන්ම කය සහ වචනය කියන දොරටු දෙක සංවරෙහි පිහිටුවා ගත යුතුය. හිත තුල පහළවන සිතිවිලි එළියට පිටවන දොරටු දෙක තමයි කය සහ වචනය කියලා කියන්නේ. හිතේ තියෙන ස්වභාවය කයෙන් එළියට යනවා. ඒව යන්නේ ක්‍රියාකාරකම් හැටියට. හිතේ තියෙන දේවල් වචනය හරහා එළියට යනවා. ඒ වචන හරහා එළියට එන දේත් ක්‍රියාකාරකම් හරහා එළියට එන දේත් තමන්ටත් අනුන්ටත් හානි කරනං ඒ දේ නොකර ඉන්න කියන එක තමයි බුදුහාමුදුරු දේශනා කළේ. තමන්ටත් අනුන්ටත් හානියක් වෙනවා නම් ඒ දේ කරන්න එපා. තමන්ටත් අනුන්ටත් යහපත පිණිස හිතසුව පිණිස පවතින ක්‍රියාකාරකමක් නම්, තමන්ටත් අනුන්ටත් හිතසුව පිණිස පවතින වචනයක් නම් ඒ වචනය ප්‍රකාශ කරන්න. එතකොට අපි හැමෝම හිතේ තියෙන සියලුම සිතිවිලි කයෙන් වචනෙන් එළියට දාන්නේ නැතුව අර සිතිවිලි හඳුනගෙන හොඳ නරක හැටියට තේරුම් අරගෙන කය සහ වචනය කියන දොරටු දෙක සංවරෙහි පිහිටුවාගෙන තමන්ටත් අනුන්ටත් හිතසුව පිණිස පවතින දේ ඉටු කරන්නත්, තමන්ටත් අනුන්ටත් හානි කරන දේ අත්හැරීමටත් මහන්සි ගන්න වෙනවා. එතකොට පංචශීල ප්‍රතිපදාව කියලා කියන්නේ මේ සමාජය ලස්සන කරන මාතෘකාව. පංචශීලය තුල කරුණු පහක් පිළිබඳව පෙන්නනවා. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සත්ව ඝාතනෙන් වැළකීම, ප්‍රාණඝාත කුසල කර්මෙන් වැළකීම. සත්ව ඝාතනය සම්බන්ධයෙන් කතා කරනකොට අපි කල්පනා කරන්න ඕන දෙයක් තියෙනවා. මටත් අනුන්ටත් දෙපැත්තටම හිතසුව පිණිසනේ මම වාසය කරන්න ඕන. එතකොට සත්ව ඝාතනය පිළිබඳව කල්පනා කරනකොට බුදුහාමුදුරු අපට හිතන්න කියලා කිව්වේ තමන්ට උපමාව කරගන්න ඒ අයව. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ. සියලුම සත්වයෝ මරණයට බයයි, දඬුවමට බයයි. අත්තානං උපමං කත්වා නහනෙයන ඝතේ. තමන්ට උපමා කරගන්න. මදුරුවෙක් තලන්ඩි ඉස්සල්ල තමන් කල්පනා කරන්න, මාව තැලුවොත් මං කැමතිද? මාව කපනවනම් මං කැමතිද? මාව පුච්චනවනම් මං කැමතිද? මාව ගෙනහිල්ල දිය ඔබල තියෙනවනම් මං කැමතිද? මම කැමති නැත්තං ලෝකයේ ඉපදිච්ච පහළ වෙච්ච කිසිම සතෙක් ඒ දේට කැමති වෙන්නේ නෑ. කෙනෙක් දුකටපත් කරන දේ කරන්න එපා. එතකොට සත්ව ඝාතනය කෙනෙක් දුකටපත් කරන දෙයක්. මරණ බිය කියන එක හැම සතෙකුටම තියෙනවා. දඬුවමට බියවීම හැම සතෙකුටම තියෙනවා. බලන සමහරකට ගවඝාතකාගාරවලදී ඒ ගවයෝ මරණයට තියෙන බිය නිසා කොයි විදියටද හැසිරෙන්නේ, ඒ ඇයට තේරෙනවා මට දැන් හානිය. එතකොට කෙනෙක්ව දුකටපත් කරලා සතෙක්ගේ වුණත් දුක පේනවා අපට. අකමැති දෙයක් කියලා පේනවා. එහෙමනම් අපි සත්ව ඝාතනෙන් වැළකෙන්න ඕන. ප්‍රාණඝාත අකුසල කර්මෙන් වැළකෙන්න ඕන.
මේ රට බෞද්ධ සංස්කෘතිය පදනම් කරගත්ත ඒ මහා සංස්කෘතියෙන් පෝෂණය වෙච්ච රටක් හැටියට මේ රටේ මිනිමැරුම් සිද්ධ වෙන්න බෑ. හොරකම කවුරුත් ප්‍රතික්ෂේප කරන දෙයක් හොරකම වෙන්න බෑ. පරපුරුෂ සේවනයේ පරදාර සේවනයේ කාමයන්නි වර්ධව හැසිරීම අනුමත කරන්නේ නැහැ. බොරු කියන එක අනුමත කරන්නේ නැහැ. ශරීරයට අහිතකර රෝග ඇති කරවන සුරාව පානය කිරීම, මත්ද්‍රව්‍ය මත්කුඩු සිගරට් ආදී දේවල් වලට යොමු වීම අනුමත කරන්නේ නැහැ. ඒ නිසා රටක් හැටියට ශක්තිමත් වෙන්න අපි හැම කෙනෙක්ම මේ බුදුහාමුදුරුව පැහැදිලි කරපු දර්ශනයෙන්, ඒ උතුම් පංචශීල ප්‍රතිපදාවෙන් තමන්ගේ ජීවිතය ආලෝකමත් කරගන්න උත්සාහ කරන්න, සිතිවිලි හඳුනගන්න, හොඳ නරක දැනගන්න, දැනගෙන හොඳ කරන්නත් නරක නොකර ඉන්නත්, ඒ වැරදි පහෙන් ඉවත් වෙන්නත් කටයුතු කරනවා නම් ජාතියාගම් කුලමල ભેදයකින් තොරව මේ රට ලස්සන රටක් බවට පත් කරන්න පුළුවන්. ඒ සඳහා මේ අනුශාසනය හේතු වේවා, වාසනාව වේවා, කාටත් මෙලවසුව වේවා, පරලවසුව වේවා, සතුට සමගිය ඇති වේවා. හැම කෙනෙකුටම සසර දුකෙන් එතර වෙලා නිවන් සුවේ සලසා ගන්නම මේ අනුශාසනාව හේතු වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන් සියලු දෙනාටම තෙරුවන් සරණයි. සම්මා දිට්ඨියේ ධර්මානුශාසනාව පැවැත්වුවේ මහරගම ශ්‍රී වජිනඥාන ධර්මායතනයේ ආචාර්ය ජනවිජේ පදනමේ උපසභාපති පූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන්ද්‍රණන් වහන්සේ. හෙටත් උදෑසන වෙන් කරන්නට නොව එක්වන්නට සම්මා දිට්ඨිය.